वृत्तीय ताक्षण विश्वविद्यालय आहार सक्षम ताक्षण संगमे नवगमन्मक सनिटुहन करमि टॉक विद फ्यूचर ट्रेंड मेकर फलमु वेडसटहन आरंभ करन तमय अद अपि मे सूदानम वेला इन्नि मेवर ऑक्टोबर 16 वन दिनट एदी एति लोक आहार दिनि अवर एक्शन्स आर अवर फ्यूचर अपे क्रियावन अपे अनागतय यन तेमाव यटते वृत्तीय ताक्षण विश्वविद्यालय कृषि आहार ताक्षण वेदी अध्ययनांशे अपेम सहोदर सहोदरियन मेवन मिट निर्माणशील व्यवसाय क्या विधियत तिरसार आहार निष्पादने वेनुवि रटट लोकेट इटुकर ऐति मिहिवर एंगीमट वगेम ओन गेमे गमन मग लोकेट कियान टाइमे सुदान इति अदापे पालमु एडसटान असमग संबंध वेला सिटिने अप अध्ययनांशे अध्यापने हदारन दिलंक मधुशान सहोदरिया शुभ दवसक दिलंक ओबेट අවශ්‍ය පසුබිම හදලා දුන්නා නව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබුණා මුල්ම ඒ ප්‍රායෝගික ඛණ්ඩයන් ක්‍රියාකාරම් කිහිපය තමයි අපේ මුල්ම කියන්නේ මේ වගේ නිෂ්පාදන අදහසක් ඇති වෙන්න හේතුව වෙන්නේ ඒ වගේම 2018 ප්‍රොෆිට් ප්‍රොෆිට් එක්සිබිෂන් එකේදී මහාචාර්ය ජගත් වංශපාලසේගේ මූලිකත්වයෙන් අපිට ප්‍රථම වතාවට ඒ අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයන් වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා එහිදී අපි අපේ ඉන්න අය ගොඩක් වටින කියන අලුත් නව නිෂ්පාදන බොහොමයක් කරා එහිදී अपे खंडम अपेला खंड हंडी मीटिंग अभी अलु नव निष्पादन इदिरी पटकला ये निष्पादन अदहस अभी अध्ययन लगन सहयोगेतम मे वे व्यापार अदहस बवट पत्व मौलिक पदन मे विविध निष्पादन अपे निष्पादन निष्पादन विशेष अभी मेवेन भावित पोषण फल अलीगेट पेर अलीगेट पेर अभी हरियटम अभी प्रयोजन गाँधर अलगेट पेर गिना अभी गांडपन अभी उपरी पोषण प्रमाण गाँव अभी अभी नदनोत्कम हरि अभी तीन मनोहरी हरियट अवबोधक नीति सह अभी गेदरट गिनी सीड के अभी वटिनक नदी पोषण लबागत हेकिया तिबेदी अपे नदनोत्कम निशादे इवत्कर्ण अपतेवण थिंक हिम वेन्न दिन नेतु अभी तो पुलवा ඒ සීඩ් එකට අගයකට කරලා ආහාර නිෂ්පාදන පළක් විදිහට හඳුන්වලා දෙන්න. එහිදී අපි ප්ලාමිෂයක නිෂ්පාදනය කරලා බේකර් නිෂ්පාදන ආශ්‍රිතව කේක් බිස්කට් ඒ වගේ නිෂ්පාදන කරන්න අපි ප්ලාමිෂයක් කරා. එහිදී අපිට පුළුවන් වුණා කිසිම රසකාරක වර්ණකාරක පරිකර්ෂකාරක නැතුව ස්වභාවික රසයෙන් තියෙන කේක් නිෂ්පාදනයක් කරන්න. ඒ වගේම ඒ සීඩ් පිටිභාවයෙන් අපිට රසවත් ඖෂධීය තේපානයක් හදාගන්නත් පුළුවන්. ඉතින් අපි අලුත් විදිහට හිතලා අපි මේ ප්‍රයෝජනට ගත්තේ නැති හොඳ නිෂ්පාදනය අලියට පෙර ආශ්‍රිතයෙන් හඳුන්වා දෙන්න පුළුවන් වුණා. ඒ තමයි අපේ පළවෙනි නිෂ්පාදනේ. හඳයි දලංක. ඔයා මේ වෙනකොට ඕන්න භාවිත පළතුරු වලින් කරපු නිෂ්පාදන තියෙනවනේ. කියන්නකො දලංක මොනවද මේ නිෂ්පාදන? මොනවද මේ නිෂ්පාදන වල තියෙන වැදගත්කම්? අපි මොනවහරි අලුත් නිෂ්පාදනයක් කරන්න ඉඳලා පස්සේ අපි බලනවා අපි දැනට වෙනදකොල්ල තියෙන ඒහා සමාන නිෂ්පාදන මොනවද අපි මොනවහරි නිෂ්පාදන අදහසක් තිබුණොත් ඒහා සමාන වෙනස් වෙන්නේ කොහොමද අපි අලුත් දෙයක් ඉදිරිපත් කරන්න කියලා අපි
වෙනද ප්‍රදර්ශනයන් තියෙන සුපර් මාකට් වල අපි තියෙන නිෂ්පාදන හා සසඳලා බලනවා මොනවද අපි අපි හිතන් ඉන්න නිෂ්පාදන අමද්‍රව්‍යත් එක්ක මොන වගේ නිෂ්පාදනද වෙළඳපොළට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. එහිදී අපිට දැනගන්න ලැබුණා අපි හෙව්ව කරුණවලින් ලංකාවේ දැනට ඕන භාවිත පළතුරු වලට වටිනකමක් ලැබිලා නැහැ කියලා. ඉතින් අපිට පුළුවන් වුණා අපි හිතුව කොහොමද මේ නිෂ්පාදන වල වටිනකමක් ලබා දෙන්න කියලා. ඒ අතරින් අපි හඳුනාගත් ආහාර අමුද්‍රව්‍ය කිහිපයක් වෙන්නේ අත්තික්ක. අත්තික්ක කියන්නේ ගංගා ආශ්‍රිත ඇළදොල ගංගා ආශ්‍රිත වැඩෙන කියන්නේ ගහපුරාම ගෙඩි හැදෙන ඒ අපි කිසිම භාවිතයක් ගන්නෙ නැති ඖෂධයක්. නමුත් අද කාලේ විතර මේ භාවිතයක් වෙලා නැත්තේ. භාවිතයට ගන්නෙ නැත්තේ. නමුත් අතීතයේදී මේ ඉන්න අය පෙළ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවන්වලදී අනිවාර්යයෙන්ම ආහාරයට එක්තරගෙන තියෙන ඖෂධීය පානයක් විතර භාවිත කරලා තිනවා. එදිනෙදා ආහාරයට මේ අත්තික කියන පළතුර විවිධ ආකාරයෙන් පරිභෝජනයට අරගෙන තිනවා. නමුත් අද කාලේදී අපේ තියෙන මොන හරි හේතුවක් නොදැනුවත්කමම වෙන්න පුළුවන්. ඒ හේතුව නිසා අපේ මේ පළතුර අද කාලේ සමාජයේ නූතන සමාජයේ බැහැරට ගිහිල්ලා තියෙනවා. අපි බැලුවා කොහොමද මේ නිෂ්පාදනයට වටිනකමක් ලබා දෙන්නේ, මොනවද අපි මේ නිෂ්පාදනයට අගය ඉකුතු කරලා අපි දන්න අපි ඉගෙන ගන්න ආහාර සැකසුම් තාක්ෂණ ක්‍රම මගින් පරීක්ෂණය කරලා කොහොමද වටිනකමක් ලබා දෙන්නේ කියලා. ඉතින් අපි ඒ නිෂ්පාදනත් එක්ක හඳුන්වලා දෙන්න මේ විවිධ ආකාරයට මේ අත්තික්ක චට්නි විදියට ඊළඟට අච්චාරු මෝජු විවිධාකාරයෙන් පරිරක්ෂණය කරලා අපි හඳුන්වලා දීලා තියෙනවා. ගොඩක්ම මේ අත්තික්කවල තියෙන පෝෂණ ගුණයත් එක්ක තමයි අපිට මේ පළතුර වැදගත් වෙන්නේ. අපිට හැකියාව තියෙනවා අපේ තියෙන ඇඟේ තියෙන ලේ පිරිසුදු කරගන්න හමේ රෝග, බෝ නොවන ලෙඩ රෝග, කොලෙස්ටරෝල්, දියවැඩිය වගේ මේ වගේ ලෙඩ රෝග ගණනාවකට මේ අත්තික්ක පළතුර යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ අරමුණම කරගෙන තමයි අපි වෙළඳපොළෙන් නැති කෙනෙක්ට අලුත් විදියට ඉදිරිපත් කරන්න මේ අත්තික චට්නි නිෂ්පාදනය අපි හඳුනලා දෙන්නම්. අවදලංක, ඇත්තටම ඔබ නිර්මාණශීලී ව්‍යවසායක. මේට අමතරව මොනවද ඔයා කරපු නිෂ්පාදන? ඔව්, අපි ඕන භාවිත පළතුරු ඒ අංශයෙන්ම අපි බැලුවොත් මේ ලංකාවේ තියෙන තව නිෂ්පාදන මොනවාද මේ ඕන භාවිත මේ පළතුරු වලින් තියෙන. එහිදී අපිට ගොඩක්ම ලාවලු, කටුවනෝද, දිවුල්, ගොරක මේ පළතුරු අපිට තෝරගන්න පුළුවන් වුණා. කියන්නේ උණ භාවිත කෙනෙක්ට අපි අලුත් දෙයක් විදිහට නිතරම මුණ ගැහෙන පරිභෝජනය කරන්න අවස්ථාව නොලැබෙන පළතුරු. ඉතින් මේ පළතුරු වලට ඇත්තම වටිනකමක් දෙන්න අපි අදහස් කරලා පරිරක්ෂණය කරපු අගේ කිතුළු ආහාර විදියට ඉදිරිපත් කරන්න සූදානම් කරා. ඉතින් මතක් කරන්න ඕන ලාවලු කියන්නේ තවත් අපේ තියෙන උණ භාවිත පළතුරක්. සාමාන්‍ය ප්‍රාදේශීය වශයෙන් උනත් නැත්තම් අපිට හොයාගන්න තියෙන අමාරු දෙයක්. ගහක පළදාවක් හැදුනා, ගොඩක් කාලයක් ඒක මේ පරිරක්ෂණය කියලා තියාගන්න බෑ. ඉදුනම ගස්යට වැටිලා නිකන් කුණු වෙලා යනවා. ඉතින් මේ වගේ පළතුරකට අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන් විදියට අපි චට්නි විදියට පරිරක්ෂණය කරලා තිනවා. ඉතින් ගොඩක් දිනට අර තියෙන සුවඳට ඒ රසට අකමැති අයට මේ නිෂ්පාදනය ආහාරයට ගන්න හැකියාවක් තියෙනවා. Taman කැමති විදියට චට්නි විදියට ඕනම ආහාර වර්ගයක් එක්ක එකතු කරගන්න ලොකු කොට හැමෝටම අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ගොරක. ගොරක කියන්නේ අපි කොලෙස්ටරෝල් පාලනය කරගන්න ආයුර්වේද හරි අපේ දින නිතරම භාවිත කරන හොඳ පළතුරක්නේ. ඉතින් ඒ පළතුරට අද අපි භාවිත කරන්නේ වෙනස් විදිහකට. එක්ක පේස්ට් එකක් නැත්නම් අපි ගන්න ආහාරයකට එකතු කරගන්නවා සාමාන්‍ය ගොරක කැබලි විදිහට. නමුත් අපි ආහාරයට ගන්න ඒ දේ අන්තිමට අපි ඉවත් කරනවා. නමුත් මේ නිෂ්පාදනයේ හැදුවේ අපි එහෙම අපේ බත් පිඟානටම අපි කෑමටම ගන්න ළඟටම අරගෙන විසි කරන්න නෙමෙයි, කෙනෙක්ට කන්න කැමති අකමැති හැමෝටම වෙනස්ම අලුත් විදියට රස විඳින්න පුළුවන් විදියට චට්නි විදියට නිෂ්පාදනය කරා. මොකද ගොරක පළතුරෙන් තමයි මේ නිෂ්පාදනය කරේ. ඉතින් දිග කාලයක් තියාගන්නත් පුළුවන්, කිසිම අකමැති ප්‍රියතාවකින් තොරව නැතිව අපිට මේ දේ ආහාරයට ගන්න පුළුවන්. එතකොට දිවුල් පළතුරත් එහෙම අපි ගොඩක් ඉස්සරහින් අය අපි අපේ මේ නිෂ්පාදනය කරන්න කලින් මුලින් අදහස තිබුණේ අපේ දේ අලුත් විදියට දෙන්න. අපි ඉස්සර ගමක නැත්නම් ප්‍රාදේශීය වශයෙන් ගත්ත ආහාර වර්ග කොහොමද අපි ඒ අදහ නව සංකල්පයත් එක්ක අපි නව නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළට ඉදිරිපත් කරන කියන එක. ඉතින් ඒ හිදි දිවුල් අපි අමු පළතුරක් විදියට අපි සීනි නැත්නම් සම්බල් ලුණු ඒ වගේවත් එකතු කරගෙන අපි අමු දිවුල් භාවිත කාලා තියෙනවා. ඉතින් භාවිත ගන්නවා. ඒ නිෂ්පාදනයත් එක්ක දිවුල් චට්නි එක වෙනස් රසයකින් අලුත් විදියට හඳුන්වලා දෙන්නේ. එතකොට කටුවනෝදත් එහෙමයි. කටුවනෝද පළතුර අපි සාමාන්‍ය ඉදුනම ගොඩක් කල් තියාගන්න බෑ. ඒ සුවඳට වැඩි දෙනෙක් අර ඒ සරත් එක අකමැති. ඉතින් එහෙම අයට මේ දේ නිෂ්පාදනයක් විතර ගන්න අවස්ථාවක් ලැබෙන්න පරිරක්ෂණය කරලා ඒ චට්නි විදියටම අපි වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙනවා.
නව නිර්මාණශීලී අදහස ව්‍යාපාරික ලෝකයේ පිවිසෙන තරුණ ව්‍යවසායකයෙක්. ඔයා ව්‍යවසායකයෙක් විදිහට මේ වෙනකොට ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවද? ඔ මේ වෙනකොට ජාතික තරුණ සේවන් සභාවෙන් පැවැත්වපු ස්ටාර්ට් ශ්‍රී ලංකා යූත් එන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ දිනා ගන්න පුළුවන් වුණා කෘෂිකාර්මික අගයේ පිටකරන නව ආහාර නිෂ්පාදන අංශයෙන්. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පැවැත්වුවා ඉනෝවේෂන් නිව් පෝස්ට් හවුස් නිව් ප්‍රොඩක්ට් ප්‍රෝග්‍රෑම් කියන්නේ නව නිෂ්පාදන කිහිපයක්. එහිදී අපේ මගේ මම ඉදිරිපත් කරපු උනභාවිත ආශ්‍රිත නව ආහාර නිෂ්පාදන හොඳම කෘෂිකාර්මික අගය එකතු කරන නව නිෂ්පාදන අංශයට තේරුණා. ඒ වගේම නව නිපුම් ශ්‍රී ලංකා නව නිපුම් කොමිසම මගින් සංවිධානය කරපු කොවිඩ් 19 ෆයිට් against ඒ වැඩසටහනේ මේ දින් ශ්‍රී ලංකා concept එකට අපි හඳුන්වලා දුන්න රසම්පේය ප්‍රේන් ප්ලස් මිශ්‍රණය ඇගීමට වගේම එහිදී අපේ සහතිකවත් ප්‍රදාන ලැබුණා ඒ නිෂ්පාදන පෙළට. ඔව් දලංක. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඕනම ව්‍යවසායකෙක් මුහුණ දෙන එක්තරා ගැටලුවක් තමයි ප්‍රාග්ධනය කියලා කියන්නේ. කොහොමද ඔයා මේ ප්‍රශ්නියට මුහුණ දුන්නේ? ඔව් මුලින්ම නිෂ්පාදන කරන්න ගත්තට පස්සේ අපි ප්‍රාග්ධනය වැඩගත් මෙන්න මුලින් එහෙම අපිට යාළුවෝ නැද්දයි පවුලේ උදව් කරාම නිෂ්පාදන මේ විදිහට අපිට මුලින්ම නිෂ්පාදනයක් විදිහට හඳුන්වලා දෙන්න. නමුත් ව්‍යාපාරයක් විදිහට මේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරනකොට අපිට ව්‍යවසායකත්වයේ පෙරගමන් කමු පෙරගමන් කරු කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මේලා මතක් කරන්න ඕනේ. එයා ඒ අද ඒ කියන්නේ එම කුඩා ව්‍යාපාර අංශයෙන් අපිට ගොඩක් උදව් ලැබුණා මේ නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හම්බන්තොට මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. එය එයාලගේ සහයෝගය අද වෙනකුත් මේ නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළ තුළ අපිට දිගු ගමනක් යන්න ගොඩක් උදව් කරා. මූලික ප්‍රාග්ධනයත් එක්ක ඒ විදිහට බලද්දී ඒ කියන්නේ අවශ්‍ය ඔක්කොම සියලුම පහසුකම් මේ අංශය විදිහට අපිට ලබා දුන්නා. හොඳයි. කොහොමද දිලංක දැන් ඔයා වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන නිෂ්පාදන වලට තියෙන ප්‍රතිචාර මොන වගේ ප්‍රතිචාරද ඔයාට ලැබෙන්නේ? හොඳ ප්‍රතිචාර තිබුණා. මේ මිනිස්සු හොයන දෙයක් නිසා මේ නිෂ්පාදන වලට වැඩි දෙනෙක් අවධානය යොමු වුණා. ඒ වගේම මම කියන්නුන අපේ නිෂ්පාදන මුලින්ම වෙළඳ ප්‍රදර්ශනයන් වලට ඉදිරිපත් කරාම ගොඩක් දෙනෙක් අදහස වුණේ මේක නිෂ්පාදනයක් විදියට අපි ඉදිරිපත් කරන නව නිපුමක් විදියට ඒ දෙයකට විතරක් සීමා වෙලා එතනින් නවතී කියලා. ඒ කියන්නේ ඉන් එහාට සමාජයටත් ප්‍රයෝජනයක් නෙවෙයි අපිටත් ප්‍රයෝජනයක් ගන්නෙ නැති නිකන් අපි ඉදිරිපත් කරන නව නිෂ්පාදනයක් විදියට ඒක රාමුවකට සීමා වෙලා විතරක් තියෙන නිෂ්පාදනයක් විදියට ගොඩක් අය අදහස් කරා එහෙම වැඩක් නෑ ඒ වගේ නිෂ්පාදන විය යුතු නැති අදහසින් ගොඩක් අය අපිට අදහස් දැක්වුවා. ඉතින් අපි මහන්සි වෙලා දෙයක් අපේ අධ්‍යයන අංශ අපේ විශ්වවිද්‍යාලය අපේ ඉන්න ස්පේන් කණ්ඩායමකින් මේ අය එකතු වෙලා කරපු දෙයකට ඒ විදියට සීමා නොවි ඇත්තටම මේ නිෂ්පාදන වලට වටිනකමක් දෙන්න ඕන කියලා හිතලා අපි මේ නිෂ්පාදන ව්‍යාපාරයක් විදියට හඳුන්වලා දෙන්න කටයුතු කරා. ඒ ගැන ගොඩක් දෙනෙක් හොඳ අදහස් තිබුණා. නිෂ්පාදන වලට ඉල්ලුමක් තියෙනවා. ඔද්දලක් කොරෝනා විවසනය සමග බොහෝමයක් ව්‍යාපාර කඩාවැටීම් වලට ලක් වෙලා තියෙනවා. තරුණ නව ව්‍යවසායකයෙක් විදියට කොහොමද එයා අභියෝගයට මුහුණ දෙන්නේ? ඔව් මුලින්ම කියන්නුන මේ නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගත්තේ කොරෝනා කාලේ දැන් අවුරුද්දක කාලයක් වෙනවා. ඒකට ඒ කාල සීමාවත් එක්ක තමයි මේ නිෂ්පාදන කටයුතු ඔක්කොම හැමදේම පටන් ගන්නෙ. නමුත් මම අදහස් කරගෙන හිටියේ මුලින්ම ඕනභාවිත පළතුරු ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් බ්‍රෙන්ඩ්වලට හඳුන්වලා දෙන්න. එතකොට ඖෂධීය ආහාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ආහාර නිෂ්පාදන වලට ඒ කාලේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලුමක් තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මම රසම්පේය ප්‍රේන් ප්ලස් මිශ්‍රණය හැඳින්වලා දුන්නා. අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ලංකාවේ තියෙන දේශීය කුළුබඩු වර්ග අපේ තියෙන දේශීය ශාකමය ආහාරමය කොටස් එකතු කරලා රසම්පේය ප්‍රේන් ප්ලස් මිශ්‍රණය නිෂ්පාදනය කරා. ඒ නිෂ්පාදනයේ ඒ කාලය තුළ ගොඩක් දෙනෙක්ගේ අවධානය දෙන්න ගොඩ දෙනෙක් ඒ නිෂ්පාදනයත් එක්ක එකතු වුණා. ඉතින් ඒ කාලෙම මේ කියන්නේ කොවිඩ් මේ කාලය තුළදී අපේ නිෂ්පාදනයත් එක්ක මම ගොඩක් කරේ අපේ තියෙන සමාජ මාධ්‍ය භාවිතේ අපි යහපත් විදියට ඒ දේ යොදාගත්තා. කට්ටිය දැනුවත් කරන්න මේ නිෂ්පාදනයත් එක්ක මේ තියෙන පෝෂණ ගුණ මේ ආහාර අමුද්‍රව්‍යයන් ගැන අපේ ඉන්න සමාජයේ අවබෝධයක් ලබා දෙන්න සමාජ මාධ්‍ය යහපත් විදියට භාවිතා කළා. හොඳයි දෙලංක. ඔබ රැකියාවක් සොයන්නේ වෙනුවට රැකියාව උත්පාදනය කරන්නක බවට පත් වෙලා තියෙනවා.
මේ වෙනකොට ඔයාගේ ව්‍යාපාරයේ රැකියා අවස්ථා ලබා දීලා තියෙනවද? දැනටමත් එහෙම සේවය කරන පිරිසක් වාට ඉන්නවද? ඔව් මේ වෙනකොට අපේ පවුලේ නෑදෑයෝ යාළුවෝ අම්මා තාත්තා මල්ලි මේගොල්ලෝ අපේ නිෂ්පාදන කටයුතු වලට උදව් කරනවා. ඒ කටයුතු කරගෙන යනවා. නමුත් නිෂ්පාදන කරන අවස්ථාවේදී සේවකින් දෙදෙනෙක්ගේ සහයෝගය ලබාගෙන මේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. එතකොට මේ වගේ ඉස්සරහට අපිට මේ නිෂ්පාදන ආහාර අමුද්‍රව්‍ය කියන වක්‍ර ව්‍යාපාර අවස්ථා ගොඩක් අපිට අවස්ථා හඳුන්වලා දෙන්න පුළුවන්. ගොඩක් දෙනට ව්‍යාපාර කියන්නේ රැකියාවක් උත්පාදනය කරන්න පුළුවන් නිෂ්පාදනයක් අලුත් පැත්තක් අලුත් දෙයක් විවෘත වෙනවා. කියන්නේ කෙනෙක්ට ආහාර අමුද්‍රව්‍ය සැපීමේන ප්‍රවාහන ඒ හැම දෙයකින්ම මේ ඕන භාවිත පළතුරු වලට වටිනකමක් ප්‍රාදේශීය වශයෙන් අපේ ඉන්න ජනතාවට ලබා ගන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාවක්. තරඟ එක්සිබිෂන් ඒ දේවල්ලට ඉදිරිපත් කළ අපිට අවස්ථාව ලැබුණ නිෂ්පාදන මේ ඉදිරිපත් කරන්න වෙනදම් කරන්න. එතකොට මේ වගේ නිෂ්පාදන වල ඒ වගේ අපේ ලංකාවේ වගේම විදේශීය වෙළඳපොළත් හොඳ සන්නාමකරණයක් යටතේ මේ නිෂ්පාදන හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දිලංක. ඔබ තාම තෙවන වසරේ අධ්‍යාපනය හදාරන සිසුවෙක්. ඉතින් අධ්‍යාපන කටයුතු සමග ව්‍යාපාර කටයුතු කරගෙන යද්දි ඔයාට ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. කොහොමද දිලංක මේ අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපාර කටයුතු ආ කළමනාකරණය කරගත්තේ? ඔව් අපි ඉගෙනගන්නේ අධ්‍යන ඉගෙනගන්නේ ආහාර තාක්ෂණය සම්බන්ධව. එතකොට අපිට ආහාර නිෂ්පාදන හා මේ නිෂ්පාදන කටයුතු සම්බන්ධ ප්‍රායෝගිකව අපි ඉගෙන ගන්න දේවල් මේ කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ආහාර සැකසීම් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එක සෙන්සරි ෆුඩ් පැකේජින් ලේබලින් මාකටින් හයිජින් මේ හැම දෙයක් ගැනම අපිට ප්‍රායෝගිකව අර ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව ගොඩක් ලැබුණා. ඒ කියන්නේ නිෂ්පාදනයට එක්ක අපි ඉදිරිපත් කරන නිෂ්පාදනයට අදාළව ඒ කටයුතු කරගන්න ගොඩක් පහසු වුණා මේ අපේ ඉගෙන විශේෂ කාරණු. හොඳයි දිලංක. විවසායකෙක් විදිහට මේ වෙනකොට ජීවිතේලා අත්දැකීම් බොහොමයක් ඇති. ඒ අත්දැකීම් වලින් අප විශ්වවිද්‍යාලයට එන්නේ ඉන සහෝදරි සහෝදරියන්ට ඒ වගේම සමාජයට මොන වගේ පණිවිඩයක්ද ඔයාලට දෙන්න තියෙන්නේ? ඔව් මම කියනවා අපේ තියෙන අපේ විශ්වවිද්‍යාලය ලංකාවේ තියෙන එකම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වගේම අපිට අවශ්‍ය වෙන හැම අංශයකින්ම අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ වගේ විශ්වවිද්‍යාල තුන අපිට අධ්‍යන අංශයෙන් ලැබෙන සහයෝගය අපි හරියට තියෙන අවස්ථාව ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒ දේවල් අපි වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. එකතු වෙලා ඒ නිෂ්පාදන කියන්නේ අපිට ලැබෙන අවස්ථාව ප්‍රයෝජනට ගන්න අපි උනන්දු වෙන්න ඕනේ. ඒ හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න කියලා මතක් කරනවා. ඒගොම කියනවා මේ වගේ අපේ දැනට අපේ අධ්‍යනංශයේ ඉන්න අය දැනට වෙළඳපොළ තුල නොමෙති. ඒ වගේම වසවිස නැති පෝෂණ ගුණයෙන් ඉහළ ගොඩක් හොඳ නිෂ්පාදන කරලා තියෙනවා. ඒ නිෂ්පාදනත් එක්ක අපේ අයට හොඳ දිගු ගමනක් යන්න පුළුවන්. ඉතින් මම ඒ හැමෝටම කියනවා මේ නිෂ්පාදන කළට තමන් උපරිම වටිනකමක් ලබා දෙන්න කියලා. තමන්ට පුළුවන් උපරිම වෙළඳපොළට ඉදිරිපත් කරන්න පොඩියට හරි මේ නිෂ්පාදන වලට තමන් වටිනකමක් ලබා දෙන්න කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි දිලංක. ඔයාගේ විවසායක ගමන් මගේදී ඔයාට උදව් කරන්න බොහෝ පිරිසක් ඔබගේ පිටුපස ඉන්නේ. අපි මේ අවස්ථාවක් කරගමු යාළුව සිහිපත් කරන්න. ඔව් මේ නිෂ්පාදන මේ විදිහට කරගෙන යද්දී බොහොම ගොඩක් අය අපිට උදව් කරා. මුලින් මතක් කරන්න ඕන අපිට මේ නිෂ්පාදන මේ විදිහට ඉදිරිපත් කරගෙන අපි කණ්ඩායමක් තිබේ. කණ්ඩායම් ප්‍රොෆිට් ප්‍රෝග්‍රෑම් එකකට කණ්ඩායම් දෙකක් එකතු වෙලා අපි මේ වර්ෂ දෙකකදී ඉදිරිපත් කරපු නිෂ්පාදන තියෙන්නේ. එතකොට ඒ කණ්ඩායම් දෙකේ සියලුම සමාජික සමාජික අපේ සහෝදරවරු අපි මේලා මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ අධ්‍යනංශ ඒට අපේ ප්‍රොෆිට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි මූලික පළමුවතාවට එකතු වෙනවා. ප්‍රොෆෙසර් ජගත් වංශපාල සර් මේ වෙලාවේ මතක් කරන්න ඕන අපිට මූලික අඩිතාලම මූලික පදනම නිෂ්පාදනයක් අපිට ඉදිරිපත් කරන්න අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනයට අපිට අවස්ථාව ලැබෙන්නේ ඒ නිසා. එතකොට ප්‍රොෆෙසර් රණවීර සර් මේ වෙලාවේ අපිට දෙවෙනි ප්‍රොෆුඩ් ප්‍රෝග්‍රෑම් මේ වැඩසටහනදී අපිට මේ නිෂ්පාදන අධීක්ෂණය කළ වැඩි දියුණු කරගෙන හොඳ නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න අපිට ගොඩක් උදව් කරා. ඒ වගේම අපේ පීඨාධිපති ආචාර්ය මල්කාන්ත තේනවද මහත්මිය මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපේ
අධ්‍යනංශ ප්‍රධාන කතිකාචාර්ය කමල් එදිනසිංහ සර් අපේ මේ වැඩ කටයුතු වලට ගොඩක් උදව් කරා අධීක්ෂණය කරා අදටත් අපේ මේ නිෂ්පාදන හොඳ තත්ත්වයෙන් යුතු වෙනකොට ඉදිරිපත් කරන්න නිෂ්පාදන අඩුපාඩු හොයලා ඒ දේවල් වලට සහයෝගය දෙන්න අපේ අධ්‍යනංශයෙන් ගොඩක් උදව් කරා අපේ අධ්‍යනංශයේ සියලුම ආචාර්ය කතිකාචාර්ය මණ්ඩලය මේ වෙලාවේ මතක් කරනවා කතිකාචාර්ය මදනායක සර් අපේ නිෂ්පාදනත් එක්ක කතා කරලා මොන වගේ විදියටද නිෂ්පාදනය වෙන්න ඕන මොන විදියටද මේ නව නිෂ්පාදනය වැඩිදීම කිරීමක් වෙන්න ඕන කියන දේ අපිට කියලා දුන්න ඒ දේ ගැන අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ඒ සර්වත් මේ වෙලාවේ ගොඩක් මතක් ආදරෙන් මතක් කරනවා. ආහාර තාක්ෂණ සංගමයේ එයාලා එහි නිලධාරි මණ්ඩලය මේ වෙලාවේ ගොඩක් මතක් කරනවා. මොකද එයාලා තමයි අපේ මූලික පසුබිම වටපිටාව මේ වගේ අවස්ථාව හදලා දුන්නේ එක්සිබිෂන් වලට ගිහිල්ලා අපිට ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරන්න මූලික පසුබිම. ඉතින් ඒ අයව මෙහි සියලුම දෙනා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේ මතක් කරන්න ඕන අපේ විශ්වවිද්‍යාලයේ අපේ ඉන්න සියලුම සහෝදර සහෝදරවරු. ඒ වගේම මතක් කරන්න ඕන අපේ මේ නිෂ්පාදනයක් විදිහට වෙන්දකොට ඉදිරිපත් කරනකොට වේසකත්වයේ පෙරගමන් කරු කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහකාර අධ්‍යක්ෂ සංජීවනී විජේසේකර මහත්මිය ඇතුළු එහි සියලුම නිලධාරි මණ්ඩලය මේ වෙලාවේ මතක් කරනවා. මොකද ව්‍යාපාරයක් විදිහ ස්ථාවරයක් විදිහට අපේ නිෂ්පාදන වෙන්දකොටද ඉදිරිපත් කරන්න මූලික පසුබිම ඒ හැමදේම කටයුතු අපිට හදලා උදව් කරේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය. එයාලා මතක් කරන ගොඩක් මේ වෙලාවේ අපිට මේ කටයුතු අපේ නිෂ්පාදන ගැන දැනුවත් කරලා ඒ දේවල් වලට අවධානය දීලා මේසු දැනුවත් කරගෙන එකතු වෙලා හැමෝගෙම සහයෝගයෙන් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන් වුණා. ඒවට ගොඩක් අය උදව් කරා. පවුලේ අය, නෑදෑයන්, යාළුවෝ, ඉතින් මේ හැමදෙනාම මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි. බොහොම ස්තුතියි විලංක. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ Talk with Future Trend එක පළමු වැඩසටහන සමග එකතු වෙලා ඔයාගේ අදහස් බෙදාගත්තට බොහොමත් ස්තුතියි නැවත වතාවක්. බොහොම ස්තුතියි. මේ වැඩසටහනට අපේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආහාර කෘෂි ආහාර තාක්ෂණ සංගමයේ විසින් මේ ඉදිරිපත් කරන මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධව. හොඳයි. බොහොම ස්තුතියි දිලංක අපේ Talk with Future Trend එක පළමු වැඩසටහන සමග එකතු වෙලා අදහස් බෙදාගත්තට. Talk with Future Trend එක වැඩසටහනේ පළමු අදියරේ සමාප්තිය මෙලෙස සනිටුහන් කරන අතර මින් ඉදිරියටත් මෙවැනිම උදක්ෂතා ඇතින ව්‍යවසායකයන් ඔබ හමුට ගෙනීමේ බලාපොරොත්තුවත් එක්කම ආරාධනා කරන ඔබ සැමට අද වගේම ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. බොහොම ස්තුතියි.